இந்தியாவும் கொச்சுறது இவனுக்கரணும் அது கியூ ஓத் இந்தியாவட்ட என் வீசா கண்ண அமெரிக்கானுன்றது போலிமே இன்னும் தனட்ட மம்ம இந்தியாவது இவனுக்கரணும் தும்மினி மத்தாவடத் இந்தியாவை அகமதி தூரையிட பார்த்துணும் நரேந்திர மோடி மகாத்மியா தம்மாய் ஏ கதா கேள்வி இந்தியாவ பகுகிய காலே பிரசித்தோன்னு தவ ஹேது கீப்பேத்தியன் ஏ தமாய் ஹந்தட்ட யானையா கேவப்பு எக்க வகையம லோக்கு கதா பாக்கியத்தி ஒன்று லோகே நம வெனியிட வெடிம தானையாக தியன முகேஷ் அம்பானிக்கு புத்தாகி வெடின்னு ඔය සල්ලිකාරයෝගෙන කතා කරද්දි අපි හිතනවට වඩා අපේ අසල් රැස ඉන්දියාව සෑහෙන දියුණුයි. 2024 ෆෝබ්ස් වාර්තාවලින් කියලා තියෙනවා ඉන්දියාවේ බිලියනපතින් 186 දෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම ලෝකේ වැඩියෙන්ම සල්ලි තියෙන 100 දෙනා ගත්තොත් ඒ අතර ඉන්දියානු 8 දෙනෙක් ඉන්නවා. තව දෙයක් තමයි ලෝකේ විශාලතම ආර්ථික අතරින් ඉන්දියාව ඉන්නේ 5 වෙනියට. ඒ වගේම වාර්ෂික ආර්ථික වර්ධන අනුපාතය ගත්තොත් 106.3 මට්ටමේ තියෙනවා. මිනිසා ලෝක බැංකුව කියනවා ඉන්දියාව මේ වෙද්දි ලෝකේ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර ඉන්නවා කියලා. මේ වෙද්දි බ්‍රික්ස් රටවල් අතරේ ඉන්දියාවට ලොකු පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. ඉන්දියාව හිතාගෙන ඉන්නවා 1947 නිදහස ලැබිලා අවුරුදු 100ක් ගත වෙද්දි, ඒ කියන්නේ 2047 අවුරුද්ද වෙද්දි ඉහළ මැදි ආදායම් රටක් වෙනවා කියලා. ඉස්සර වගේ දැන් ඉන්දියාවේ දුප්පත්කම ගැන විතරක් කතා කරන්න බෑ. ඉන්දියාව පොඩියට පටන් ගත්ත වෙනස්කම් ලොකු වෙනසක් කරගෙන යන බව දැන් දැන් අපිට පේන්න තියෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව ගෙවුණු අවුරුදු 20ක කාලය ඇතුලේ ඉන්දියාවේ ආර්ථික වර්ධනය නිසා 2011 ඉඳලා 2019 වෙද්දි අන්ත දුගී පිරිස භාගයකින් විතර අඩු වෙලා තියෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය, සේවාංශ, නිෂ්පාදන කර්මාන්ත වලින් ඉන්දියාවේ ආර්ථිකය එන්නම ශක්තිමත් වෙනවා. බලාගෙන ගියාම ඉන්දියාවත් එක්ක අපිට දැන්නම් ලේසි නෑ වගේ. ඉතින් අද අපි කියන්න යන්නේ ඉන්දියාව යන මේ ගමන ගැන. ඒකෙ ඉන්දියාව ඉස්සර හිටියේ කොහොමද? ඉන්දියාව අද ඉන්න තැනට ආවේ කොහොමද? ඉන්දියාවෙන් ලංකාවට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා අපි කතා කරනවා. ඉතින් රැඳී ඉන්න මේ වීඩියෝ එකේ අවසානයේ වෙනදී. අපි මුලින්ම ඉන්දියාව ගැන කතා කළොත් ලංකාවට ළඟින්ම ඉන්න ඉන්දියාව. ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 50 ගුණයක් විතර භූමියෙන් විශාල රටක්. මේ රටවල් දෙකටම බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණ 1947 1948 වගේ ළඟ ළඟ අවුරුදුවල. ලංකාව වගේ නෙමෙයි ඉන්දියාවේ එකින් එකට වෙනස් භාෂා කතා කරන සංස්කෘතීන්, ජාතීන්, සමාජ පන්ති ගොඩක් ඉන්නවා. හැබැයි මේ වෙද්දි ලංකාවට වඩා සෑහෙන ඉස්සරහට යන ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා. ඉන්දියාව කියන්නේ ඉතා විශාල රටක්නේ. ලෝකේ 7 වෙනියට විශාලතම රට වෙන්නේ ඉන්දියාව. ඒකේ තියෙන ප්‍රාන්තයක් පවා සමහර රටවලට වඩා ගොඩාක් විශාල. ඒ නිසා ප්‍රාන්ත අතර සංනිවේදන ප්‍රවාහන වගේ දේවල් වලට ගත වෙන කාලයත් ආර්ථික කටයුතු වල කාර්යක්ෂමතාවය තීරණය කරද්දී වැදගත් වෙනවා. ඉන්දියාව අතිශය විශාල ජනගහනයක් ඉන්න නගර, නිතර සිද්ධ වෙන විදුලි කප්පාදු, මන්දගාමී දුම්රිය සේවා, ප්‍රවාහන පිරිවැය වගේ දේවල් සැලකිල්ලට අරගෙන අටල් බිහාරි වාජපාය කියන අගමැතිතුමා ඉන්දියාවේ තිබුණු අඩු ආර්ථික වර්ධනය දැකලා කල්පනා කළා ඉන්දියාවේ ප්‍රධාන නගර අතර සම්බන්ධතා ඇති කරගන්න ව්‍යාපෘතියක් පටන් ගන්න ඕනි කියලා. ඒකෙදි නවදිල්ලිය, කල්කටා, චෙන්නයි සහ බොම්බාය කියන නගර අතර ප්‍රවාහන කටයුතු විධිමත් කරන්න යටිතල පහසුකම් වෙනුවෙන් ව්‍යාපෘතියක් එතුමා පටන් ගත්තා. මේ වෙද්දිත් ඉන්දියාවේ අතිදැවන්ත ආර්ථික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලෝක බැංකුවත් ඉන්දියාවේ ආර්ථික වර්ධන කටයුතුවට උදව් වෙනවා. ඒ අතරේ කාර්යක්ෂම සම්පත් භාවිතයෙන් ග්‍රාමීය නාගරික සහ බලශක්ති අංශවල වර්ධනය ළඟා කර ගැනීම, දේශගුණික විපර්යාස අවම කර ගැනීම, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම වගේම තරඟකාරීත්වය වැඩි කරගෙන ව්‍යාපාරික පරිසරය දියුණු කරගෙන කාන්තා ශ්‍රම බලකාදායකත්වය වැඩි කිරීම මේ කියන කාරණා ඒ සියල්ලම අයිති වෙනවා. ඉන්දියාවටත් තිබ්බ ලංකාවට වගේම අමාරු කාලයක්. ඉන්දියාවට එහෙම කාලයක් කාලේ 1990 ඉන්දියාවත් හරිම බරපතල ආර්ථික අර්බුදයකට ලක් වෙලා ඩොලර් නැතුව හිටියේ මෙන්න මේ කාලේ. ඉන්දියාවටත් ආනයනය කරන්න තරම් සල්ලි තිබ්බේ නැහැ. ඉතින් කොහොමද ඉන්දියාව මේ කියන තත්ත්වෙන් ගොඩ ආවේ? එයාලේ ආර්ථික අගාධෙන් ගොඩෙන්න ආර්ථික ප්‍රතිසංස්කරණ වගේ ක්‍රියාත්මක කළා. හුඟක් අය කියනවා ඉන්දියානු ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය කියන්නේ මෙන්න මේ කියන ප්‍රතිසංස්කරණ කියලා. ඉන්දියාව 1991 නිදහස් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නා. ඒකේ ප්‍රධානම අරමුණ විදිහට ආර්ථික ලිබරල්කරණය, එහෙම නැත්නම් නිදහස් ආර්ථිකය හඳුන්වා දෙන්න පුළුවන්. 1991 අයවැයෙන් පාරිභෝගික භාණ්ඩ සහ අතරමැදි භාණ්ඩ ආනයනයට තිබුණු සීමායින් කළා. මේ නිසා ආයෝජකයන් දිරිමත් වුණා නිෂ්පාදන කටයුතු කරන්න. ඒ වගේම ඉන්දියානුවන්ට පුළුවන් වුණා ලෝකයේ විවිධ රටවල නිෂ්පාදන භාවිත කරන්න. දෙවැනි කාරණය තමයි විදේශ ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම. ඒ කියන්නේ වෙනත් රටවල ආයෝජකයන් ඉන්දියාවට ගෙන්න ගන්න එක. ප්‍රතිසංස්කරණ වලට කලින් ඉන්දියානු රජය ව්‍යාපාර කරන්න ව්‍යාපාර පරිසරයට ගොඩක් මැදිහත් වෙලා හිටියා. හැබැයි 1991 ප්‍රතිසංස්කරණ වලින් රජ ආර්ථිකයට මැදිහත් වෙන එක අඩු කරලා පෞද්ගලික අංශයට ආයෝජනය කරන්න ව්‍යාපාර ආරම්භ කරන්න පහසු වටපිටාවක් ඇති කළා.
මේ වෙද්දි ඉන්දියාවට පුළුවන්කම ලැබිලා තියෙනවා 2013-14 කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 36ක් වුණ විදේශ ඍජු ආයතන ප්‍රමාණය 2020-21 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 82ක් තරම් ඉහළට නංවා ගන්න. ඔන්න ඔය වගේ ව්‍යාපාරවලට හිතකර පරිසරයක් ඇති වෙලා වෙළඳපළට ඇතුල් වෙන්න තියෙන බාධාවන් ඉවත් වුණාම ව්‍යාපාරිකයන් වැඩි වැඩියෙන් ආයෝජනය කරන්න කාර්යක්ෂමව වැඩ කරන්න පටන් ගත්තා. ඒත් එක්කම තරගකාරීත්වය ඉහළ ගිහින් ව්‍යාපාරික පරිසරයේ ලොකු වෙනසක් ඇති වුණා. තවත් වැදගත් දෙයක් තමයි කර්මාන්ත ආරම්භ කරන්න තිබු නීතිමය බාධාවන් ඉවත් කරන්න ඉන්දියාව කටයුතු කරපු එක. 2014 ඉඳලා 2020 දක්වා කාලය බැලුවහම ඉන්දියාව ව්‍යාපාර කරගෙන යාමේ පහසුව කියන දර්ශකයෙන් ස්ථාන 79ක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2014 142 ස්ථානයේ ඉඳලා 2020 වෙනකොට 63 ස්ථානය දක්වා ඇවිල්ලා තියෙනවා. මේ ගැන පොඩි උදාහරණ කීපයක් දෙනවා නම් ඉන්දියාවේ ඉදිකිරීම සඳහා අනුමැතිය ගැනීම ගත්තාම ඉස්සර වගේ නැතුව පහසුවෙන් අනුමැතිය ගැනීමට අවශ්‍ය ඉඩකඩ සලසලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රගතිය ගත්තාම 2014 ඉදිකිරීම සඳහා අනුමැතිය ගැනීමට කියන කාරණේදී ඉන්දියාව ඉඳලා තියෙන්නේ 184 ස්ථානයේ. 2020 27 ස්ථානය දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි විදුලිය ලබා ගැනීම කියන කාරණේදී 2017 ඉන්දියාව වාර්තා කරලා තියෙන 137 ස්ථානය. අද වෙනකොට ඒක 22 ස්ථානයට ඇවිල්ලා. දවස් 53ක් ඇතුළත පියවර 4ක් ඔස්සේ ඉන්දියාවේදී විදුලිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔය කියන කතාව ටික ඇරුණාම කුඩා පරිමාණ ආයෝජකයන් රැක ගැනීම කියන කාරණේදී රටවල් 190ක් අතරින් ඉන්දියාව 13 ස්ථානයට ඇවිත් තියෙනවා. ඒ වගේම ණය ලබා ගැනීම කියන කාරණේදී ලෝකෙන් 25 ස්ථානෙත් ඉන්දියාව ඉන්නවා. මේ විදිහට ඉන්දියාව තමන්ගේ ආර්ථික සංවර්ධන ගමන යන සැලසුම් කරගෙන ක්‍රියාත්මක කරගෙන යද්දී ලංකාවත් ඉතාමත් බරපතල ණය අර්බුදයකින් පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒ වුණත් ලංකාවට පුළුවන් තමන්ට මේ වෙනකොටත් තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක වලින් උපරිම ප්‍රයෝජන ගන්න. ඒකට උවමනා වෙන නිමිශීලී ප්‍රතිපත්ති, නීති සංශෝධන, කාර්යක්ෂම සේවා සහ මිනිසුන්ගේ ආකල්පමය වෙනස. කොහොම වුණත් ඉන්දියාවේ 1991 ප්‍රතිසංස්කරණ වලට අමතරව ඉන්දියානු ආර්ථිකය වෙනස් වෙන්නේ තව සෑහෙන කරුණු බලපාලා තියෙනවා. ඒ අතරින් මොන රජයේ බලයට පත් වුණත් කිසියම් රජයක් හඳුන්වා දුන්න ආර්ථික ප්‍රතිපත්ති, වැදගත් වෙන ආර්ථික ප්‍රතිපත්ති ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන යන එක, ඒ කියන්නේ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය වැදගත් වෙලා තියෙනවා. 2014 අවුරුද්දේ බලයට පත් වුණ නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාගේ නපු වැඩපිළිවෙලට කියන්නේ මේක් ඉන් ඉන්දියා කියලා. මේ ව්‍යාපෘතිය යටතේ මෝඩි අගමැතිතුමා කියනවා ඉන්දියාව නිෂ්පාදනංශයෙන් වැදගත් ප්‍රභවයක් කරන්න රැකියා බිහි කරලා ඉන්දියාවේ විරැකියාව දුප්පත්කම අඩු කරන්න ඕනි කියන කාරණය. වෙළඳාම් කිරීමේ නිදහස, හිතකර මට්ටමේ විදේශ ප්‍රතිපත්ති පවත්වා ගැනීම, කාත් එක්කත් හොඳ හිත තියාගන්න එක, දේශපාලන ස්ථාවරත්වය, ජාතික එකමුතුව වගේම ජනගහන වර්ධනය සහ ශක්තිමත් ඩයස්පෝරාවක් ඉන්න එක කියන හැමදේම ඉන්දියාවේ ආර්ථික වර්ධනයට, ව්‍යාපාරවල සාර්ථකත්වයට බලපාලා තියෙනවා. ඉතින් ලංකාවටත් දරිද ඉන්දියාව වගේ සංවර්ධනය. ඇත්තටම සංවර්ධනය කියන්නේ හැම රටකටම එකම විදිහට ළඟා කරගන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒ වුණත් සමහර රටවල සංවර්ධන කතාව දිහා බලාගෙන අපේ කතාවට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. මොකද වෙන රටවල් සාර්ථක වුණ තැන්, අසාර්ථක වුණ තැන් ගැන අපිට එක එක විදිහ ඉඟි ලබා දෙනවා. ඉතින් ඉංග්‍රීසින්ට යටත් වෙලා හිටපු අසල්වාසී රටවල් දෙකක් විදිහට ලංකාව සහ ඉන්දියාව අද වෙනකොට ඉන්නේ කොතනද කියලා බැලුවොත් ලංකාවට ඉන්දියාවෙන් ගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. ඉන්දියාව මම කොච්චර දියුණු කරනවද කිව්වොත් ඉන්දියාවට එන්න වීසා ගන්න ඇමරිකානුවන්ටත් පෝලිමේ ඉන්න වෙන තැනට මම ඉන්දියාව දියුණු කරනවා. එහෙම කියන්නේ මෝඩි අගමැතිතුමා. ඉතින් කලාපයේ බලවතෙක් වෙන්න උත්සාහ කරන ඉන්දියාවට ළඟින්ම ඉඳගෙන ලංකාවටත් පුළුවන් තමන්ගේ සාර්ථකත්වයේ කතාව ලියන්න හොඟක් දේවල් ඉගෙන ගන්න ගමම්ම දියුණු වෙන ඉන්දියානු ආර්ථිකයෙන් ව්‍යාපාර අවස්ථා හොයාගන්න. මේ වගේම ඔබ නොදන්න ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න, ආර්ථිකයේ හා වෙළඳපළේ ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න අපිට support කරන්න අපේ subscription plan එක ලබා ගන්න.